ඊළඟ සම්මානය සම්මානයෙන් පිදුම් ලබන්නේ best comedian. ඇත්තටම මේ නම දැක්කම මට ටිකක් මගේ ඈත අතීතයට මගේ මතකයේ ගියා. කෙටියෙන්වත් සඳහන් කරන්න ඕන මොකද මේ නළුව එදා මම ඉස්කෝලේ යනකොට ටීචර්ගේ ඇඟිල්ලේ එල්ලීලා මේ නළුව රඟපාන නාට්‍යයක් බලන්න ගියා. හැබැයි දැන් මම සිනමාවට ආවන් පස්සේ මාත් එක්ක රඟපානවා. දැන් එයා මට කියන්නේ මචං කියලා. ඉතින් වයසට යන්නේ. ඉතින් මම ආරාධනා කරනවා ටෙනිසන් කුරේ චිත්‍රපටය කොට උඩ එක්ස්ප්‍රෙස් An absolute legend in Sri Lankan cinema when it comes to comedy, ladies and gentlemen, Mr. Tennyson Kure. Mr. Tennyson Kure. ඔව් සාමාන්‍යයෙන් අපේ ශ්‍රී ලංකාවේ හාස්‍ය උත්පාදක රංගන ශිල්පීන්ට සම්මාන දෙන්න සිරිතක් නැහැ. ඉතින් ඒක නිසා මට මම හිතනවා මේක දෙරණ නාලිකාව ඉතිහාසගත වෙයි. හාස්‍ය දාත් එකට දීපෙන්නේ නැහැ. තායිපත් කියනවා බොහෝ වෙලාවට සම්මාන දෙනකොට ඒ ජූරි සභාවට ඉන්නේ ඒ දවස්වල භූගෝල සම්බන්ධ මහාචාර්යවරේ එතකොට එහෙම නැත්නම් ඉතිහාසයේ අංක ගණිතයේ දේවදර්මයේ ඕවා ගැන හැබැයි ජනතාවත් එක්කන වාඩිලා චිත්‍රපටි බලන එක්කෙනෙක්වත් ඒ ජූරියේ නැහැ ඒක නිසා ඒගොල්ලෝ සෑදී පැහැදී ඉන්නෙම කලාත්මක අයට පමණක් දෙන්න මොකද ඒගොල්ලෝ හිතන්නේ හාස්‍ය කියන්නේ හරි බාල බොළඳ දෙයක් කියලා ඉතින් කමක් නැහැ කොහොම හරි ලැබිච්ච සම්මානය ගැන අපි ලැබිච්ච मट लिखे सम्मान मैं हास्य रंगन शिल्पी सील मम मे अवस्था भी पूज करना तब इकना मगे तात जीवित अतर ने तात मट हर आदरी तात को मेक दात गोड़ सतोष भी दवसा मम और विश्वकटी सेनेमा हास्य रंगन शिल्पी අගෙ නොකිරීම ගැන මම තාත්තාට කිව්වා කියලා පොඩක් කනස්සල් වෙනකොට තාත්තා පොතක් ගෙනාවා. ගෙනලා පෙරලා කිව්වා මෙන්න මේක හොඳට අහගනි. පොත පෙරලා කිව්වා මේක 1611 විලියම් ෂේක්ස්පියර් විසින් ලියන ලද කිං ලියර් කියන පොතේ කෑල්ලක්. මේක හොඳට ඔළුවට ගනි කිව්වා. මම හිතුවා ඒක කොච්චර සර්වකාලීනද කියලා. ඒක මට ඉංග්‍රීසියෙන් කටපාඩම් ඒක දැන් කියන්නේ නැහැ. නමුත් මම සිංහලෙන් ඒකේ අදහස කියනවා. වැරහැලි ඇඳගත් කල සුළු වැරදි පවා පෙනේ සලු පිළි ආවරණෝනි සැරසුණු කල සියල්ල වැසේ අපරාධයේ සහ පාපේ රණින් ආලේප කල විට යුක්තියේ සාධාරණත්වයේ කඩුව පවා ඇඟට නොදෙනි දෙකට වෙයි නමුත් ඒ වැරහැලි වලින් එළු කල අයිකොන් දෙකයාගේ සැරටියට සිදුරේ ස්තුති අපේ සුබපැතුම් අපිට ඉන්න මං හිතන්නේ දශක ගණනාවක් අපේ සිනමාව ටෙලිනාට්‍ය කලාව පෝෂණය කළ වඩිනීතමත්ම දක්ෂ හාස්‍ය උත්පාදක රංගන ශිල්පියෙක්